ආයුබෝවන් සුබ මධ්‍යහනක් ඔබ කුසිටින්නේ ස්වාධීන රූපවාහිනී මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත මාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිසිම කෙනෙකුට ගැළවෙන්න නීතියෙන් ඉඩක් තියන්නේ නැහැ ජනපති අවධාරණයෙන්ම කියයි පාස්කු දිනය සමරද්දී පොලිසියත් හමුදාවත් දැඩි විමසිල්ලෙන් ආරක්ෂාව උපරිමයෙන් රට සහලින් ස්වයන්පෝෂිත කරන අලුත් සහල් මංගල්‍ය අනුරාධපුර ජයසිරී මහා බෝසමිඳුන් අභියසදී සිංහල දෙමළ අලුත් අවුරුද්දේ ගම්බිම් බලා යන්න විශේෂ ප්‍රවාහන සේවා බ්‍රිතාන්‍ය පොලිසියට බලතල දෙනවාට විරුද්ධව දහස් ගණනින් විරෝධතාවල जातिक अलुत सहल मंगल्य अनुराधपुर जयश्री महाबोधि अभ्यसदे जनाधिपति गोटाबय राजपक्ष मेतुतुमागे प्रधानत्वेन पवैत्तुना गोवि जनताव सिय वगा बिंबलिन डबागत पलमु अस्वेन्न पूजा किरीम मेहिदी सिदुकेरुना 1967 වසරේ සිට කෘෂිකර්ම අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් රාජ්‍ය අනුග්‍රහය ඇතිව ජාතික අලුත් සහල් මංගල්‍ය පැවැත්වෙනවා. මෙවරේ පැවැතුනේ 54 වන වරටයි. සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයක් ඊයේ රාත්‍රියේ පැවැතුණු අතර ජයශ්‍රී මහ බෝධින් වහන්සේ උදෙසා කිරි ආහාර පූජාවක් අද උදෑසන සිදු කෙරුණා. මහා සංඝරත්න විශේෂෙහි දානීය පිළිගැන්වීම සිදු කෙරුණේ ඉන් අනතුරුවයි. අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස සහ රුවන්වැලිසෑ චෛත්‍යාරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරත්න යන ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙම කටයුතු සිදු කෙරුණා. දිස්ත්‍රික් 25ම නියෝජනය වෙන පරිදි ගොවි ජනතාව මෙවර ලබාගත් පළමු අස්වැන්න පූජා කිරීම මෙහිදී සිදු කෙරුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙතිතුමා ද සෙත් පිරිත් සජයනා මතේ අලුත් සහල් පූජා කිරීමට එක් වුණා. අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ රාජ්‍ය අමාත්‍ය ශෂින් රාජපක්ෂන මහතුරුන්ද එම අවස්ථාවට සහභාගී වුණා. අනතුරුව පැවති උත්සව සභාවේදී අනුරාධපුර ලංකා රාමාධිකාරී උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංගරායක පූජ්‍ය වලපනාවේ ධම්මජෝති ස්වාමින් වහන්සේ විශේෂ අනුශාසනාවක් සිදු කළා. විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය බුදුදහම හා පෝෂණය ලබාපු කර්මාන්තයක් කියන එක සිහිපත් කරන්නට ඕන. ඒ සෞභාග්‍ය දැක්මේ ඔබතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල මෙතුවක්කල් විදේශීය රටවලින් ගෙන්නපු ඒ සියලුම ඒ ධාන්‍ය වර්ගය නතර කරලා අපේ රටට ගැලපෙන ඒ අවශ්‍ය ධාන්‍ය අපේ රටේම නිෂ්පාදනය කරගත යුතුයි කියලා හිතන් ඔබතුමා එතෙන්ද පැමිණලා මේ දැවැන්ත කටයුතු සංවිධානය කළේ වෙන වසරකට වඩා මේ අවුරුද්දේදී අපිට ඇහෙනවා අපිට පේනවා අපේ ගොවි ජනතාව කියනවා මෙදා සරු අස්වැන්නක් අපි හැමදෙනාම ලබා ගත්තා කියලා අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා ප්‍රකාශ කළේ රට සහලින් ස්වයංපෝෂිත කිරීමේ රජයේ වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක බවයි. වැව් දහස් ගණක් හදලා මෙරට සහලින් ස්වයංපෝෂණය කරලා සහල් අපනයන කරපු රටක් අපි. ජනාධිපතිතුමනි ඔබතුමාගේ දැක්ම තමයි දේශජ කෘෂි කර්මාන්තය. දේශජ වාරි කර්මාන්තය. දේශජ වැවිලි කර්මාන්තය. ඒ තමයි ඔබතුමා සෞභාග්‍ය දැක්ම තුලින් මෙරටේ සමාජගත කරේ. ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව තමයි අපි බහුගිය කාලේ බැලුවොතින් අපි යපුම් ආනයන ආර්ථිකයකට පුරුදු වෙලා තිබුණේ. අපේ ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව මේක නිෂ්පාදන ආර්ථිකයකට පරිවර්තනය කරා. ඔබතුමා යපුම් ආනයන ආර්ථිකෙන් මිදලා නිෂ්පාදන ආර්ථිකයකට යන අභියෝගය අපිට දුන්නේ ඒක අපි නිෂ්පාදන අතිරිත්යකට ගෙනියලා තිනවා කියන එක බොහොම සතුටින් අපි ඔබතුමාට සඳහන් කරන්න ඕනේ. එදා 105ට දුන්න හාල් අද 89ට දෙන්න වෙලෙන්ද එකඟ වෙලා. එදා 105ට දුන්න නාඩු අද 90ට දෙන්න වෙලෙන්ද එකඟ වෙලා තිනවා. ඒ වෙන මොකුත් හින්දා නෙවෙයි ඔබතුමා පෞද්ගලික අංශයත් එක්ක ගැටෙන්න වී මිලදී ගන්න ඉතිහාසයේ පළවෙනි වතාවට වැඩිම මුදලක් අපිට වෙන් කරපු නිසායි ඒ අභියෝගයකට අපිට යන්න පුළුවන් වුණේ. මෙරටේ සමස්ත හෙක්ටයාර් 764000 වගා කරපු ගොවීන් ඉන්නේ 1,41,000යි. අපේ ඉන්නවා රටේ ජනගහනය මිලියන 22ක්. ඒ මිලියන 22කටම සහන මිලට හාල් ටික ලබා දෙන්න අතිගරු ජනාධිපතිතුමා ගත්ත උත්සාහය සාර්ථක වෙලා අද ඒ වගේ ප්‍රතිඵල භුක්ති විඳින්න අපි ඉන්නේ. රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාද මෙහිදී අදහස් දැක්වුවා. මම වත්මන් රජය වී ඇතුළු බෝග 16ක් ආනයනය කිරීම සීමා කර තබන මේ මොහොතේ ගොවි ජනතාවට අවශ්‍ය පහසුකම් ලබා දෙමින් හැම බිං අඟලක්ම වගා කිරීමේ වැඩපිළිවෙලක්
අපේ අමාත්‍යාංශයේ මගින් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම විශේෂ දෙයක් තිබිය යුතුයි පහුගිය වාරවන් වලට වඩා මෙවර අපේ ගොවි ජනතාව හතර දෙසින් ලැබුණ සහල් ප්‍රමාණයට වඩා දෙගුණයකට වඩා ප්‍රමාණයක් මේ වෙනකොට අද මේ පුණ්‍ය භූමියට රැගෙන ඇවිත් තියෙනවා. ගොවි තැනේ තියෙන සාර්ථකත්වය අපි එතනින් මනිනවා නෙමෙයි තවත් විශාල පරිශ්‍රමයක් යොදමින් මේ රටේ එදා තිබුණ බත බුලතින් ස්වයංපෝෂිත දේශය කරා රැගෙන යාම සඳහා අපේ අමාත්‍යාංශය පූර්ණ කැපවීමකින් යුතුව කටයුතු කරන බවත් කරන්න තව වැඩ කටයුතු රාශියක් අපි දැන්ටමත් සංවිධානය කරමින් යන බවත් පැවසිය යුතුයි. මේ රටේ සියලුම ජනී ජනයාට අවශ්‍ය සියලුම භවභෝගවලින් සපිරි දේශය ගොඩනැගීම සඳහා ගත යුතු සියලු අපහසු වූ තීන්දු තීරණ අරගෙන ඒ තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා අපි කටයුතු කරනවා. අලුත් සහල් මංගල වෙනුවෙන් නිකුත් කෙරුණු සංගරාවේ පළමු පිටපත ජනාධිපතිතුමා වෙත ලබා දීමද මෙහිදී සිදු වුණා. සාම්ප්‍රදායනුකූලව සිදු කෙරුණු මී පැණි පූජාව සහ ගිතෙල් පූජාවද මෙහිදී සිදු කෙරුණා. ලබන කන්නේ වෙනුවෙන් ගොවි ජනතාව වෙත බිත්තර වී ලබා දීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. ලොවපුරා විසිරී සිටින කිතුනු බැතිමුතුන් දින 40ක කාලයක් ක්‍රිස්තුන් වහන්සේගේ දුක් ප්‍රාප්ති හා මරණය සිහි කරමින් ආධ්‍යාත්මික වතාවන්වල නිරත වෙනවා. උන්වහන්සේගේ උත්ථානය වීමේ විජයග්‍රාහී මොහොත මහත් ප්‍රීතියෙන් සමරනු ලබන පාස්කු ඉරු දිනය අදට යෙදී තිබෙනවා. මිනිස් ජීවිතයට විමුක්තිය ලබා දුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක් විඳීම ජේසුස් වහන්සේගේ උත්ථානය සිහිගන්වමින් කිතුනු බැතිමුතුන් මෙම දිනේදී දේව මෙහෙයන් සිදු කරනවා. पूर्ण आरक्षक विधि विधान कितन बेतिमुन देवस्थान देव मेहियन श्रीलंका पुराम पिहिटी पल्ली देवस्थान इद्दास नमस्य हतलिस हतराक संधा विशेष आरक्षक वैडपिलियुला क्रियात्मक वेनो दुलस्दाह सकट आसन संख्यावा श्रीलंका पोलीसिये त्रिविध हमुदावे सह विशेष कार्य बलकाई सामाजिकीन मेम आरक्षाव संधा योदवाति बेनो श्रीलंका पोलीसिये नमदास पांसी कट आसन पिरिसा देदास पांसी कट आसन युद्ध गुआन सह नाउक हमुदा बटेन एवगेम विशेष कार्य बलकाय 150ක් पमन सहभागी वेनवा कांता निलधारीन हारसी විසි නම දිනක් අද දිනේ පුරාම මේ ආරක්ෂාව සැපයීම සිදු කරනු ලබනවා. හරියටම මීට වසර දෙකකට පෙර පාස්කු ඉරිදා දිනේදී කිතුනු බැතිමතුන් දේව මෙහෙයන්ට එක්ව සිටියේ මහත් භක්තියෙන්. නොහිතු බොහෝතක හිත පිට නැති බ්ලේච් අන්තවාදී ත්‍රස්තයන් ඔරලෝසුකණුවේ වේලාව උදෑසන 8:00 මිනිත්තු 45 සටහන් වෙති. මරාකින මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේ මේ රටේ අහිංසක මිනිසුන්ගේ ජීවිත බිල්ලට ගනිමින්. ලොව කම්පා කරමින් කටුවා පිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයටත් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට වගේම බඩකලපුව සියොන් දේවස්ථානයටත් මේ ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල වුණා. දේව යාතිකාවලට එක්ව සිටි අහිංසක මිනිසුන්ගේ ජීවිත එක් ක්ෂණයකින් නිහඬ කරන්නට මේ ත්‍රස්තවාදීන් කටයුතු කළා. දෙමව්පියන්ට දරුවන් අහිමි කරමින් දරුවන්ට දෙමව්පියන් අහිමි කරමින් ගීතිකා ගායනා කරමින් සිටි පුංචි මල් කැකුළුන් නිහඬ කරමින් රුධිරයේ පලිහක් කරගත් ඒ ක්‍රෝර මිනිස් ඝාතනය අදද අප සිහි කරන්නේ හෘද කම්පණයෙන්. ප්‍රහාරය එල්ල කරනවා යන්න බුද්ධ්‍යංශ කලින් දැනුම් දී තිබියදේත් මෙලෙස ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූයේ කාකේ වැරැද්දෙන්ද යන්න සොයා බලන්නට කටයුතු ආරම්භ වුණා. කොහොමුණත් වග කියුතු දේශපාලන චරිත ආරක්ෂකංශයේ ඉහළ පෙළේ නිලධාරීන් අත් බැඳන් බලා සිටිද්දී සිදු වූ මෙම මිනිස් ඝාතනයට අදටත් සාධාරණයක් ඉටු වී යද්දී ගැටලුවක්. කොහොමුණත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සාබැලීමට පත් කළ කොමිෂන් සභාවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පොසකේදා බාර දුන්නා. ඒ අනුව එම වාර්තාව අත්ිනේ කිරීම සඳහා සය පුත්කල කමිටුවකුත් පත් කළා. මේ කමිටු වාර්තාව ඉතා ඉක්මනින්ම විමර්ශනය කරලා වැරදිකරුවන්ට වත්මන් රජය යටතේ දඬුවම් ලබා දීම සිදු කරනවා කියලා
රටේ නායකතුමා ජනතාවට පුරන්දුවක් දුන්නා. මම දැක්ක සමහර දේශපාලන අය මේකෙන් ප්‍රයෝජන ගන්න හදනවා. මේක අපේ පිටින් දාලා. වාර්තාව කියවීමේදී වග කිය යුතු කවුදණ්ඩයි පැහැදිලිවම කියලා තියෙනවා. ඒ අයට දඬුවම් දෙන එක අපි දැන් රජයේ පාලනය කරන නිසා ඒක අපේ වගකීම. ඒක අපි නිසියාකාරව කරනවා. වැඩිති කරුවන්ට දඬුවම් ලැබිය යුතුයි. සාධාරණීය ඉටුවිය යුතුයමයි. එවිට හෙට දිනේ හෝ ජලිත් බෙවනි ඛේදවාචකයකට රටක් වශයෙන් අපට මුහුණ දෙන්නට සිදුndo වේවි. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වැරදි කරුවන්ට නීතියෙන් ගැලවීමට කිසිදු ඉඩක් නොතබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරනවා. උදා වූ පාස්කු දින නිමිත්තෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමිනුයි ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ. ශ්‍රී ලාංකික කිතුනු ජනතාව අසීමිත ගෞරවයෙන් හා භක්තිවන්තව සමරන පාස්කු සමය අන්තවාදී ම්ලේච්ච ප්‍රහාරයකට වරක ගොදුරු වුණා. ඉන් බිදුණු හදවත්වල වේදනාව අදටත් මැකී ගොස් නැති බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ. එම පාපී ක්‍රියාවට වැඩිකරුවන් වන පුද්ගලයින්ට සහ කණ්ඩායම්වලට නීතියෙන් ගැලවීමට කිසිදු ඉඩක් නොමැති බවද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සඳහන් කළා. එසේම නැවත එවැනි කේදාන්තයක් ඇතිවීමට කවර හෝ අවසරයක් නොලැබෙන පරිදි ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට රජය කටයුතු කරන බවද ජනාධිපතිතුමා නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. ජේසුස් වහන්සේ එදා දේශනා කළ මානව විමුක්තිය සමාජයට ශක්තියක් ගෙන දුන්නා. ලෝකයේ හැමුවේ මුහුණ පෑමට සිදුවන බහුවිධ තාඩන පීඩන පරාජය කර නැගී සිටීමටත් ප්‍රේමයෙන් දයාවෙන් යුතු මානව හිතවාදී සමාජයක් තුළ ජීවත් වීමටත් මෙම පාස්කු සමය ආශිර්වාදයක් කරගනුමියයිද ජනාධිපතිතුමා සිය නිවේදනයෙන් ප්‍රාර්ථනා කර සිටිනවා. මෙතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයෙන් පෙන්වා දෙන්නේ පාස්කු දින ප්‍රහාරයේ විඳිතයන් වූ සැමට සාධාරණයේ ඉටුවන තෙක් කිතුනු ජනතාව සිදු කළ ඉවසීම විශිෂ්ට බවයි. කිතුනු ජනතාව බලාපොරොත්තු වන පරිදි ප්‍රහාරයට වග කියුත්තන් නීති හම්බුවේ වරදකරුවන් වනතුරු එම පරීක්ෂණ ක්‍රියාවලිය කිසිදු බලපෑමකින් තොරව ක්‍රියාත්මක කරන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. සාමය තුල මුහුණ දීමට සිදුවන විවිධ අභියෝග හමුවේ මානව දයාවෙන් සහජීවනයෙන් හා අන්‍යෝන්‍ය ප්‍රේමයෙන් යුතුව දිවි ගෙවීමට ජනතාවට හැකි වේවායි යනුවෙන් අග්‍රාමාත්‍යවරයා ප්‍රාර්ථනා එක් කර තිබෙනවා. මේ අතර පාස්කු දින පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ දෙවියන් වහන්සේ මනුෂ්‍ය වර්ගයා කෙරෙහි ඇති ප්‍රේමය හා ඒ ප්‍රේමය නිසා සිදු කළ පරිත්‍යාග මෙන්ම නපුර හා මරණීය පරාජය කිරීම මෙනෙහි කරන සුවිශේෂී අවස්ථාවක් ලෙසයි. රෝග බිය නපුර හිංසනය වැනි ප්‍රතිවිපාක ජය ගැනීම සඳහා ලොව පුරා කෝටි ගණනක් වූ ක්‍රිස්තු භක්තිකයන්ගේ උදාර අරමුණු හා අපේක්ෂාවන් ඒකාන්තව ඉටුවන බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා. අලුත් අවුරුදු සමයේදී ජනතාවගේ පහසුව වෙනුවෙන් විශේෂ මගී ප්‍රවාහන සේවා වැඩපිළිවෙලක් ආරම්භ කරන බව රාජ්‍ය මාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. මහනුවර පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේ. බස්නාහිර පළාත තමයි අද කොවිඩ් තර්ජනය උපරිම තියෙන පළාත හැටියට අපි සැලකන්නේ. උපරිම තියෙන පළාතෙන් විශාල පිරිසක් අනිත් පළාත වලට ගමන් කිරීමම අවදානම් සහගත තත්වයක්. ඒ නිසා මම හිතන්නේ නැහැ සංචරණය සීමා කරන්න රජය තීන්දුව කරයි කියලා මම හිතන්නේ නැහැ. නමුත් සෞඛ්‍ය ආරක්ෂිතව ඒ අය ප්‍රවාහනය කිරීම සඳහා ඉදිරි සතිය තුල අපි සැලසුම් සකස් කරනවා. පෞද්ගලික බස් රථ ප්‍රමාණය සහ දුම්රිය වාර ගණන සතියක පමණ කාලයකට දිගහැරලා දැන් සාමාන්‍යයෙන් දාන්නේ අවුරුදු දවස් දෙකේ විතරයිනේ. අපි ඒක සතියකට විතර දිගහැරලා දාන්න බලාපොරොත්තු වෙනවා කිරවීම අඩු කරලා. මේ අතර සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් දෛනිකව විශේෂ දුම්රි ගමන් වාර 21ක් පමණ ධාවනය වෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ගමනාගමන ADP සෙනවිරත්න මහතා පවසනවා. සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් දුම්රිය ගමන් වාර 21ක් ධාවනයට යොමු කරලා තියෙනවා. දුරගමන් සේවා දුම්රිය 14ක් අපි යොමු කරලා තියෙනවා. මෙම දුම්රිය සියල්ලම තියෙන දුරගමන් සේවා දුම්රිය වලට අමතරවයි ධාවනය කරන්නේ. නමුත් හදිස්සියේ අපිට පෙහෙනවා මගින් වැඩි වෙනවා කියලා තව අමතර ගමන් වාර කීපයක් අපි ලෑත්ති කරලා තියෙනවා. පිළිපැදිය යුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පිළිපදිමින් දුම්රියේ මුඛාවරණ පැළඳ ගමන් කිරීමට කටයුතු කරන ලෙස විශේෂයෙන් ඉල්ලනවා. අනාගත පරම්පරාව වෙනුවෙන් සෑම විටම හරිම දේ කරන රූපවාහිනී මහගෙදර දරුවන් වෙනුවෙන් ඊයේ දිනෙම වෙන් කළා. සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පුංචි අපේ අවුරුදු උත්සවය වික්‍රමසිංහපුර ශ්‍රී චිත්ත විවේකාශ්‍රමයේදී වගේම ස්වාධීන රූපවාහිනී HD මැදිරි සංකීර්ණයේදීත් අති සාර්ථකව පැවැත්තුණා.
සිරිත් විරිත් වලට මුල් තැන දෙමින් පුංචි අපේ අවුරුදු උත්සවය පැවැත්වුණා. උත්සවය ආරම්භ කරමින් චාරිත්‍ර ඉටු කිරීම කෝපිකඩේ පරිශ්‍රයේදී පැවැත්වුණා. ආරම්භක අවස්ථාවට ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති සුදත් රෝහණ, විධායක අධ්‍යක්ෂ ආචාර්ය හසන්ත හෙටිආරච්චි, සමන් අධිකාරී අරුණ විජේසිංහ යන මහතුරුන් මෙන්ම අනුග්‍රහයක ආයතනවල නියෝජිතයින් සහභාගී වුණා. අපේ උරුමය අනාගත පරම්පරාවට ගෙනියන්න තියෙන හොඳම වාහකය තමයි දරුවෝ. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය හැමතිස්සෙම රටේ දුව දරුවෙන් මෙන් විශාල වැඩපිළිවෙලක් කරන මාධ්‍ය නාලිකාවක්. ඉතින් මේ මොහොත වෙනකොට අපි දන්නවා බොහෝ මාධ්‍ය නාලිකා දරුවන්ගේ මනස විකෘති කරන සමයක අපි දරුවාට නිවැරදි නිසි හරිතන දෙන්න උත්සාහ කරනවා. ඒ නිසා හොඳම දේ දරුවන්ට දෙන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. ජාතික උරුමයන් සුරකින නාලිකා සන්නාමයේ විදිහට අපි මේ යුතුයකම එදත් කළා, අදත් කළා, හෙටත් කරනවා. ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රධානත්වයේ දරන සුදත් රෝහණ මාමා තමයි අද පුංචි අපේ අවුරුද්දේ කෑම මේසේ මේ විදියට පහන් සිළු දල්වලා ආරම්භය සටහන් කරන්නේ. අලුත් අවුරුදු ක්‍රීඩා අංග රැසක්ද මෙට එක් කර තිබුණා. සිබිල් සම්පෝෂ, රිට්ස්බරි, ටියාරා ඕකේ යන අනුග්‍රහයකින් පුංචි අපේ අවුරුදු උත්සවයට සිය අනුග්‍රහකත්වය ලබා දුන්නා. සිගිති අවුරුදු කුමරා සහ කුමරිය තේරීම අදින දෙකක් යටතේ සිදුවුණා. වයස අවුරුදු 8 12 අතර සහ අවුරුදු 8න් 15 යන වයස් කාණ්ඩ දෙක යටතේ මේ සිදු කෙරුණේ. 2021 සිගිති අවුරුදු කුමරිය ලෙස අවිශේෂ ලබන්නේ අංක 10. දහස් ගණනක් අයදුම් පත්‍ර අතරේ 8න් 15 CBL සමපෝෂ සිංගිති අවුරුදු කුමරා කිරුළ තමයි මේ විදිහට මල්ලිට හිමු වෙන්නේ. වැලිකන්ද ඉසෙඩ්ඩි ඇලට වැටුණු පුද්ගලයෙකු බේරා ගැනීමට ඉදිරිපත් වූ දෙදෙනෙකු අතුරුදන්ව සිටිනවා. ඔවුන් දෙදෙනා සොයා පොලිසිය මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. වැලිකන්ද කටුවන්විල ප්‍රදේශයෙන් ඉසෙඩ්ඩි ඇලට වැටුණු පුද්ගලයෙකු බේරා ගැනීමට මොවුන් දෙදෙනා දියට පැන තිබෙනවා. මෙම පුද්ගලයන් දෙදෙනා අතුරුදන්ව ඇති අතර වැලිකන්ද පොලිසියේ දැනුම් දීමෙන් ඔවුන් සෙවීමේ මෙහෙයුම් සඳහා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳුරේ සමාජිකයන් එක්ව සිටිනවා. අතුරුදන් වූ පුද්ගලයන් දෙදෙනා නුවරඑළිය, රාගල හා පුස්සැලෑව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් වැලිකන්ද ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරමින් සිටියා. මහගස්තොට ෆෙස්ටිවල් ඔෆ් ස්පේඩ් 2021 තරගාවලියේ දෙවන දිනය අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. තුන්වන වරටත් පැවැත්වෙන මෙම තරගාවලිය සමග SLT මොබිටෙල් මෙවරත් එක්ව සිටිනවා. ක්‍රීඩාවේ මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ උන්නතිය උදෙසා නිරතුරුව කැපවී සිටින SLT මොබිටෙල් 87 වරට පැවැත්වෙන මහගස්තොට කඳුතරණය සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබා දෙනවා. නුවරඑළිය මහගස්තොටදී ඊයේ ආරම්භ වුණු විවිධ ඉසව් සඳහා පැවති මෝටර් රථ ධාවන තරගයේදී දෙවන ස්ථානය හිමි කරගත්තේ ජේම් ගුණවර්ධන මහතායි. එම තරගාවලියේ වේගවත්ම ධාවකයාට හිමි සම්මානය හිමි කර ගැනීමට එරම් ගුණවර්ධන මහතා සමත් වුණා. මේ වන විට යතුරු පෙදි හා පැරණි මෝටර් රථ ධාවන තරඟ පැවැත්වෙනවා. දැන් පුවත් කිහිපයක් ලොහුඩේ. පස්සර ප්‍රදේශයේ සිදු වූ මාරාන්තික බස් රථනතුරෙන් මියගිය පුද්ගලින් සහ තුවාල ලැබුවන්ට මුදල් ආධාර ලබා දීම ලුණුකලදී සිදු කෙරුණා. මෙම අනතුරින් පුද්ගලින් 14 දෙනෙකු මියගොස් 25 දෙනෙකු තුවාල ලැබුවා. හොරණ ටයන් ලංකා පුද්ගලික සමාගමේ කළමනාකරු කේ පත්මනාදන් මහතාගේ මැදිහත් වීමෙනුයි මුදල් ආධාර පිරිනැමුණේ. විවාහ 2021 විවාහ මංගල ප්‍රදර්ශනය නිලවශයෙන් විවෘත කිරීම ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සිරිමාව බණ්ඩාරනායක ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී එය අද දිනේ පැවැත්වෙනවා. බොරැල්ල අතුල දස්සන බෞද්ධ මධ්‍යස්ථානයේ 31 වන වාර්ෂික මහ පෙරහැර චාරිත්‍රානුකූල කටයුතුවලට පමණක් සීමා කෙරෙමින් පැවැත්වුණා. සදාතුක කරඬුව ධාතු මන්දිරයේ සිට බුද්ධ මන්දිරය වෙත වැඩමවා ආගමික වතාවත් සිදු කෙරුණා. පූජ්‍ය බොරැල්ලේ අතුල සාමින් වහන්සේගේ අනුශාසනා මත මෙම කටයුතු සිදුවුණා. ස්වාධීන රූපවාහිනී විධායක අධ්‍යක්ෂ ආචාර්ය හසන්ත හෙටිආරච්චි මහතාද එම අවස්ථාවට සහභාගී වුණා.
මෙරට ජනතාවගේ ගනුදෙනු පහසු කිරීම ආරම්භුණින් ශ්‍රී ලංකා මහ බැංකුව හඳුන්වා දුන් ලංකා QR කේත ප්‍රමිතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පසුවන වැඩසටහන මාතරසන ජයසූරිය ක්‍රීඩාංගණයේදී පැවැතුණා। ඒ අමාත්‍යදල සලහ පිරිම මහතාගේ ප්‍රධානත්වයෙන් සම්පත් බැංකුවේ ප්‍රධාන දායකත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කෙරුණේ। බ්‍රිතාන්‍ය පොලිසිය බලතල වැඩි කිරීම සඳහා සම්පාදිත නව නීතිවලට විරෝධය දක්වමින් දහස් සංඛ්‍යාත ජනතාවක් ලන්ඩන් නගරයේ උද්ඝෝෂණවල නිරත වෙනවා। එහිදී උද්ඝෝෂකයන් සහ පොලිසිය අතර දරුණු ගැටුම්ද හටගෙන ඇති බවයි වාර්තා වන්නේ। ගැටුම් වලින් එක් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ඇති අතර පුද්ගලයන් රැසක් අත්අඩංගුවටගෙන ඇති බව ලන්ඩන් පොලිසිය නිවේදනය කරනවා। නව නීති අනුව එරට පැවැත්වෙන උද්ඝෝෂණයන්හි කාලය සීමා කිරීමට උද්ඝෝෂකයන්ගේ හඬ පාලනය කිරීමට හා උද්ඝෝෂණ විසිරුවා හැරීමට පොලිසියට පූර්ණ බලතල හිමිවනවා। මේ රට ප්‍රජාතන්ත්‍රවාදයට එළඹ මරු පහරක් බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ। කාලගුණික විපර්යාස හා කළු ජාතිකයන්ට එරෙහිව සිදුවන අසාධාරණ කම්බලට විරෝධය දක්වමින් පැවැත්වෙන උද්ඝෝෂණය පාලනය කිරීමට නව නීති සම්පාදිත බව වාර්තා වෙනවා। කොරෝනා වෛරසය නැවත වරක් ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් මාසක කාලයක් සඳහා ප්‍රංශයේ වසා දැමීමට බලධාරීන් පියවරගෙන තිබෙනවා। ප්‍රංශයේ මෙලෙස වසා දැමුණේ තුන්වන වරටයි। එරට රෝහල්වල දැඩි සත්කාර ඒකක භූමියක ඉඩ පහසුකම් අවම වීම වසා දැමීමට මූලික හේතුව වී තිබෙනවා। පෙරේදා දිනේදී දැඩි සත්කාර ඒකක සඳහා රෝගීන් 145 දෙනෙකු එකවර ඇතුළත් වී ඇති බව වාර්තා වනවා। කෙසේවද එරට ජනාධිපති ඉමානුවෙල් මැක්රෝන් දැඩි සත්කාර ඒකක සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට පොරොන්දු වී තිබෙනවා। ඒ සමග එරට පාසල් හා අවශ්‍ය නොවන භාණ්ඩ වෙළඳසැල් වසා දැමෙනු ඇත। එමෙන්ම රාත්‍රී 7 සිට පසුදා උදෑසන 9 දක්වා ඇඳිලි නීතියද ක්‍රියාත්මකයි। ඒ සමගින් දිවා පුවත් අදට අවසන්. ඔබට සුබ දවසක්।